පසුගිය කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් වුණු හැම අවස්ථාවකම දැක්ක දෙයක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඉහළම සේවයක් කළ කුමාර සංගක්කාරත් මහේල ජයවර්ධනත් බැනුම් අහන විදිය. අර්ජුන්ලා අරවින්දලා කළා වගේ අලුත් ක්‍රීඩකයෝ හදලා ගියේ නැහැ කියන එක තමයි මේ දෙන්නට තියෙන ලොකුම චෝදනාව වුණේ. අර්ජුන්ලා යද්දි සනත්ලා මාමන්ලා වගේම මහේලලා සහ සංගලත් කණ්ඩායමේ ඉතුරු වුණා. ඔවුන් ප්‍රවීණයන් ගියා කියලා අපේ ක්‍රිකට් වැටෙන්න දුන්නේ නැහැ. එවගේ මහේල සංග දිල්ෂාන් සමුගනිද්දී තරංග චන්දිමාල් තිරිමාන්න ඇන්ජලෝ දික්වැල් වගේ ක්‍රීඩකයෝ කණ්ඩායමේ ඉතුරු වුණා. හැබැයි ඔවුන් ප්‍රවීණයන් යද්දී නවකයන් එකතු කරගෙන කණ්ඩායමක් විදිහට නැගිටින්න සමත් වුණේ නැහැ. ඒකට පසුගිය කාලේ ආපු තේරීම් කමිටුත් අඩු වැඩි වශයෙන් වග කියන්න උනා. තරංග ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට සනත් මාවන් දිල්ෂාන් වගේ ප්‍රබලයන් ඉද්දිත් තමන්ගේ තැන ආරක්ෂා කරගත්ත ක්‍රීඩකෙක්. හැබැයි මේ ප්‍රවීණයන්ගේ සමු ගැනීමෙන් පස්සේ තරංග ස්ථාවර ආරම්භක ප්‍රතිකරුවෙක් කරන්න තේරීම් කමිටුව හිතුවේ නැහැ. ටෙස්ට් තරඟවල අසාර්ථක ක්‍රීඩකෙක් විදිහට හිටපු ලහිරු තිරිමාන්න එක් දින තරඟවල සාර්ථක ක්‍රීඩකෙක්. හැබැයි ඔහු ටෙස්ට් අසාර්ථක වෙද්දී නිකම්ම එක් දින කණ්ඩායමිනුත් හැලිලා යනවා. චන්දිමාල් එක් දින ප්‍රතිකරුවෙක් විදිහට ස්ථාවර ඉනිම් ගණනාවක් සෙල්ලම් කරනවා අපි දැක්කා. හැබැයි ඔහුට මැදපෙළ අංක 4 ක්‍රීඩකයා විදිහට ස්ථාවර වෙන්න අවස්ථාව දෙන්නේ නැහැ. චන්දිගේ ප්‍රහාරක වේගය මදි කියලා ඔහු කැපිලා යනවා. අංක 3 ක්‍රීඩකයා විදිහට නිරෝෂන් දික්කල්ල සාර්ථක ක්‍රීඩකෙක්. දැනටත් වාර්තා බැලුවම ටෙස්ට් තරඟවලට වඩා එක් දින තරඟවල දික්කල්ල සාර්ථකයි. හැබැයි දික්කල්ල දැන් වසරක වගේ කාලකින් එක් දින තරඟයක් සෙල්ලම් කළා නැහැ. ඔය පසුගිය කාලේ සිදුවුණු දේවල් වලින් ටිකක් ඉතින් මේ විදිහට ක්‍රීඩකයන්ගෙන් වැඩගන්නේ නැති වුනහම ස්ථාවර කණ්ඩායමක් හැදෙයිද? ඒ විදිහට සංගල මහිලලා ඉතුරු කරලා ගිය ප්‍රවීණයන් හරියට යොදා නොගැනීම සංගගේ මහිලගේ වරදක්ද? මේ ක්‍රියාවලියේ තවත් පියවරක් අලුත් තේරීම් කමිටුව ඇවිත් කරනවා. ඔවුන් කරන්නේ දැන් ක්‍රිකට් වල වෙනම රටාවක්. ලකුණු 250 ගහලා තරඟ දිනන්න බෑ. 350ට යන්න ඕන කියලා තරුණයන් පිරිසක් ගෙනත් කණ්ඩායමට දානවා. ඒ කරන්නේ ප්‍රවීණයන් සියල්ල අයින් කරලා දාලා. ටෙස්ට් තරඟවලට ගැලපෙන පළමු පෙළ හොඳටම සෙල්ලම් කරන පැතුම් නිශ්ශංක එක් දින T20 සියල්ලටම යොමු කරලා පැතුම්ට දැන් ටෙස්ට් කණ්ඩායමේ තැනක් නැති කරන තැනට මේ තරුණ ක්‍රීඩකයා විනාශ වුණොත් ඒ දේට කවුද වග කියන්නේ? අශ්වින් බණ්ඩාර දේශීය එක් දින තරඟවල සාමාන්‍ය 27ක් තියෙන ක්‍රීඩකෙක්. ඔහුව ගෙනත් එක් දින කණ්ඩායමට දාන්නේ පසුගිය කාලේ සීමිත පන්දු ආර තරඟවල හොඳටම කළ චරිත අසලංක වගේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා මගහැරලා දාලා. අශේන් හොඳයි. හැබැයි අශේන්ට ලැබෙනවා වගේ අවස්ථාව වැඩපෙන්නලා තියෙන නවකයන්ටත් ලැබෙනවා නම් තමයි වඩාත්ම හොඳ. චරිත ලිස්ට් ඒ තරඟවල ශතක 5ක් ගහපු 44ක සාමාන්‍යයක් තියෙන ක්‍රීඩකෙක්. ඒ වගේම කමිල් මිෂාර කියන තරුණ ක්‍රීඩකයා ඉනිමක සාමාන්‍ය 72ක් එක්ක ශතක 3කට වඩා ගහපු ක්‍රීඩකෙක්. නවකයන්ට තැන දෙනවා නම් මේ ක්‍රීඩකයන්ටත් සමාන අවස්ථා දෙන එක තමයි වැදගත්. මේ වගේ ක්‍රීඩකයන් ගණනාවක් දේශීය පිටියේ තමන්ගේ තැන දිනා ගන්න බලාගෙන ඉද්දි තමයි කොහෙන් හරි තරුණ ක්‍රීඩකෙක් ගෙනත් කණ්ඩායමට දාලා ඒ තරුණයාගේ අනාගතය විනාශ කරන්නේ. ඉතිහාසයේ පළමු වතාවට බංග්ලාදේශ හා ශ්‍රී ලංකාව එක් දින තරගාවලියක් පරාද වුණාට පස්සේවත් 2023 ලෝක කුසලානේ කියන දුර තියෙන ඉලක්කය බලාගෙන ගිහින් ළඟ තියෙන වලවල් වල අපේ තරුණ කණ්ඩායම නොදා ඉන්න කණ්ඩායම තෝරන බලධාරියෝ හිතුවොත් ගොඩක් හොඳයි. නවකයන්ට අවස්ථාව දෙන ගමන්ම එක් දින සාමාන්‍ය 40කට වඩා රඳවා ගන්න සමත් වුණු ශ්‍රී ලංකා ප්‍රතිකරුවන් කිහිප දෙනා අතර ඉන්න ඇන්ජලෝ මැතිව්ස් වගේ ක්‍රීඩකෙක් 2023 ලෝක කුසලානේ වෙනකම් කණ්ඩායමේ සැලසුම් වල තියාගෙන නවකයන් ප්‍රවීණයන් මිශ්‍රණයක් තියාගෙන දුර තියෙන ඉලක්ක වගේම ළඟ තියෙන අභියෝගයක් ජයගෙන ගමනක් ගියොත් 2023 ලෝක කුසලානේ අපි දිනද්දී ඒකට ඔල්ලොරසන් දෙන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ඉතුරු වෙයි. එහෙම නැති වුණොත් අපි 2023 ලෝක කුසලානේ දිනද්දී ප්‍රමෝදේ වික්‍රමසිංහ ඇතුළු තේරීම් කමිටුවත් ක්‍රිකට් ලොක්කොත් විතරක් ඉතුරු වෙයි අපේ කණ්ඩායමට ඔල්ලොරසන් දෙන්න. ක්‍රිකට් වලට ආදරය කරන අය විදිහට මේ ගැන ඔබට හිතන දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.